දියණි කතාව බලන ඔයාලා දන්නවා මේ වෙනකොට සිත් වෙලා තියෙන දේ. දුකම හිතෙන කතාව කියන්නේ තියෙන කතාව ළඟදීම ඉවර වෙනවා. තව කොටස් පහකින් විතර සමන්විත වූ දියණි කතාව මං හිතන්නේ ගිය සතියේ කොටස් පහ දීපුනේ. ඉතින් අද වෙනකොට මං හිතන්නේ කොටස් සාමාන්‍යයෙන් තුනක්. තව කොටස් තුනකින් විතර සමන්විත දියණි කතාව ළඟදීම ඉවර වෙයි කියලා. මේ වෙනකොටත් සන්තෝෂිතාගෙන ඉන්නේ සන්තෝෂ්ගේ දෝනේ කොස්තාගේ දුව කියලා. ඉතින් කොස්තාගේ දුව කියලා හරියටම සන්තෝෂ් දැනගත්ත දවසට අනිවාර්යයෙන්ම එතකොට ආයමත් දුක් වෙනවා කවුද දෝනිගේ ඇත්තම මේ සන්තෝෂ්ගේ දෝනි කවුද කියලා. ඉතින් මෙතනදී සන්තෝෂ් කොස්තාගේ දෝනිට දුව දුව කියන ගියොත් අනිවාර්යයෙන්ම මෙතනට කොස්තාට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. අවසානට වෙනවා කොස්තාට ඇත්ත කියන්න. මෙතනදී සන්තෝෂ්ගේ මාමණ්ඩේ එතෙන්දි බොරුවක් කරලා තියෙනවා. ඉතින් සන්තෝෂ්ගේ මාමණ්ඩේ නිසා තමයි මේ දේ මෙහෙම සිද්ධ වුනේ. සන්තෝෂ් දැනගත්තොත් මාමණ්ඩේ නිසා සචිනි නැති වුණා කියලා අනිවාර්යයෙන්ම කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඉතින් ඒකත් අවසානට දැනගන්නවා සන්තෝෂ් දැනගන්නවා මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා. අනිවාර්යයෙන්ම සන්තෝෂ්ගේ මාමණ්ඩේ සන්තෝෂ්ට කියනවා ඔයාගේ බිරිඳ නැති වුණේ මම නිසා කියලා. මාමණ්ඩි මෙහෙම හිටියට වැරදි ගොඩක් කරපු කෙනෙක් කාටවත් නොදැනෙන්න. ඉතින් දැන් ඉන්න දුවත් මේ දේ දැනගත්තොත් අනිවාර්යයෙන්ම දුවගෙන සමාව නෑ. ඉතින් වගේෂ කියන්නේ කවුද? වගේෂ මම හිතන්නේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අනිවාර්යයෙන්ම මොනව හරිම දෙයක් හොයාගන්න. ඒ කියන්නේ සචිනි නැති වුණ හේතුව, සචිනි කොහොමද මැරුණේ, ධෝනි කොහොමද නැති වුණේ. මම හිතන්නේ මාස 6කට කියන්නේ චිත්‍රාන්දිනා නෙමෙයි ආවේ වෙන වැඩකට ආවේ. ඉතින් ආරණියේ අපි බලමු කතාව මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ආශෝඩ කන්ද මහතාගේ ටෙලිකාස්ට් අවසානට ලස්සන නිමාවක් දකින්න පුළුවන්. ඔයාලට හිතෙන දේ පාරෙන් කමෙන්ට් කරගෙන යන්න. සුබ දවසක්.